සිහින ගෙන්න කුමාරියේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. ඉදිරියට ජගත් සත්සරණිගේ ආදරේ තේරුම් ගන්න දවසක් සම්බන්ධවයි. ඒකට හේතුව මොන වගේද කියලා අද වීඩියෝ එකෙන් අපිට කතා කරන්න පුළුවන් වේවි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙන කෙනෙක් නම් එහෙනම් ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න තිබුණේ ජගත් සත්සරණව විශ්වාස කරපු හැටි. සත්සරණෙත් එක්ක තමන්ගේ දරුවෝ ටික පවා යවන්න ජගත් අමතක කරේ නැහැ, වගේම බය වුණෙත් නැහැ. ළමා නිවාස පවා දවසක් දරුවෝ ටික තියලෙන්න බය වුණේ නැහැ. මොකද සත්සරණේ අම්මා විතරක් නෙවෙයි සත්සරණෙන් පවා තමන්ගේ දරුවෝ හරිම ආදරෙන් බලා ගන්නවා. හැබැයි ටානියත් එක්ක රොනාලියත් එක්ක තමන්ගේ දරුවෝ එක තප්පරයක්වත් තියන්න ලොකු බයකින් පෙළෙනවා ජගත්. හැබැයි ඉතින් තමන්ගේ තාත්තා නිතරම ටානියාව කසාද බඳින්න කියනවා, දේපල දෙන්න නැහැ කියනවා. මෙන්න මේ දේවල් වලට බය වෙලා යවන්කෝම ජගත් ඉන්නේ. ඉතින් මේ දේවල් වලට බය වෙලා නිසා තමයි මේ විදියට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ. එහෙම නැත්නම් කෙලින්ම කියයි මම මෙයාව කසාද බඳින්න කැමති නැහැ කියලා ටානියාගේ මූණටම. හැබැයි වැඩේ තියෙන්නේ තමන්ගේ දරුවෝ සහ තමන්ට පාරට වැටෙන්න බැරි නිසා ඉවසන තරමක් ඉවසන කතාව අපිට පහුගිය කාලෙම දකින්න ලැබුණ කියන එක මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් කෙසේ වෙතත් දැන් හෙට උත්සාහ කරන්නේ විශ්වාසවන්තම කෙනානේ සත්සරණේ ජගත්ගේ. එතකොට අන්න ඒ බැඳීම කඩලා දාන්න. ඉතින් ඒ වගේම තමයි එහෙම වුණොත් සත්සරණව මේ බංගලාවෙන් යවා ගන්නත් එතනින්ම පොටක් පෑදෙනවා කියලයි ඔය හෙක්ට විශ්වාස කරන්නේ. ඉතින් හෙක්ටගේ ජීවිතයේ හෙක්ට හැමතිස්සම කරන්නේ තමන්ගේ නංගි වෙනුවෙන් කැපකිරීම කරන එක කියලා අපිට හිතන්න පුළුවන්ද? එහෙම හිතන්න බෑ. මොකද හෙක්ටට ඕන කරන්නේ ජගත්ගේ සල්ලි, දේපල. මේ දේවල් අරගෙන තමන්ට හොඳ ජීවිතයක් ගත කරන්න. ඉතින් කොහොම වුණත් ඉදිරියට අනිවාර්යයෙන්ම මතීෂත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන දේ ටානියා සහ හෙක්ට මේ දෙන්නම එකතු වෙලා ඔප්පු කරන්න සූදානම් වෙනවා. හැබැයි ඒ අතරතුර කාලෙදී හෙක්ට මතීෂට සත්සන්නි ගොඩක් දුක් විඳිනවා කියන එක ඔප්පු කරනවා. එතකොට නිතරම මතීෂ සත්සන්නිට ගන්නකොට කෝල් එහෙම ඊට පස්සේ ජගත් සැකහෙතන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ සත්සන්නි එලවන්න පුළුවන් වෙයි කියලා හිතුවත් හැබැයි සත්සරණි අනිවාර්යයෙන්ම තමන්ගේ සහ මතීෂ අතර සම්බන්ධකමක් නැහැ කියන එක ජගත්ට කේන්තියෙම කියන ඉඩකඩක් තියෙනවා ඉදිරියට. මොකද මතීෂත් එක කෝල් කරන්න එපා කියලා තර්ජනයක් දාපු අවස්ථාවකදී.